ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. මෛත්‍රී රනිල් සහ එදා සිටි ඇමති මණ්ඩලය පාස්කු ප්‍රහාරයට වගකී යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් ජනපති කියයි. ආණ්ඩුවේ තුනෙන් දෙක රැඳී ඇත්තේ තම මන්ත්‍රීවරුන් 14 දෙනා අත බව හිටපු ජනපති මෛත්‍රී කියයි. ජනපතිට කැබිනට් මණ්ඩලයට සහ රටට බොරු කියූ ඇමති මහින්දානන්ද ගැන හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි. මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකවල ශ්‍රී ලංකාවට තැනක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් කියයි. හරිදේ හරියට කියන සියත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කතා කරයි. යහපාලන ආණ්ඩුව කොච්චර ණය ගත්තත් කරපු දෙයක් නැහැ අගමැති පවසයි. සෞඛ්‍ය වෘත්තීය සමිති දෙවන දිනටත් වර්ජිනේ රෝගින් දැඩි අපහසුතාවයට ලබන වසරේ ආර්ථික වර්ධනය 6%කට ගෙනෙනවා. මහ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතය තවදුරටත් එලෙසමයි. අධිපති කබ්‍රල් පවසයි. අයහපත් කාලගුණෙන් පවුල් 42000කට වැඩි පිරිසක් ආපදාවට. පෙරළුණු පාලම් පාරුවට කින්යා නගර සභාවේ සභාපති තත්ත්වණංගුවට ගම්බද ප්‍රදේශවල කොවිඩ් ඉහළ යාමේ අවධානමක් විශේෂඥ වෛද්‍ය හේමන්ත පවසයි. ඇමරිකාවේ කොවිඩ් රෝගීන් 23%ක වර්ධනයක්. ජනාධිපති නීතිචවරුන් පත්කිරීමට නව ගැසට් නිවේදනයක්. ලංකා විදුලි බල මණ්ඩලය අද දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක. අවුරුදු 60ක් දුන්න පොහොර සහනාධාරය කපන්න එපා. විපක්ෂ නායක සජිත් පවසයි. කුකුළුමස් හා බිත්තර මිල ඉහළ යාමට හේතුව බඩිනුගු වගාව බිඳ වැටීමයි. කුකුළු ව්‍යාපාරික සංගමේ සභාපති කියයි. ස්වීඩ්නේ ප්‍රථම කාන්තා අගමැතිනිය පත්වී පැයක් තුල ඉල්ලා අස්වේයි. කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරඟෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්. මබෝන එන්ඩ්ස් ඉන් වේන්. ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත. පාස්කෝ ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු එදා සිටි ඇමති මණ්ඩලය වග කිව යුතුයි. ඒ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර පාස්කෝ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව දැඩි ලෙස කනගාටු වන බවයි කොළඹගරද ගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ. 2019 වසරේ පාස්කෝ ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව මේ වන විටත් අංශ ගණනාවක් ඔස්සේ විවිධ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එහි අන්තර්ගත සාක්ෂි සහ අදාළ කරුණු අනුව ඉදිරි නීතිමය පියවර මේ වන විටත් ගනිමින් සිටිනවා. ඒ අතරතුර පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු විභාග කිහිපයක්ද මේ වන විටත් අධිකරණය තුල පැවැත්වෙනවා. ඒ අනුව පාස්කෝ ඉරුදින කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරෙනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහම්මද් ඉබ්‍රාහිම් මොහම්මද් නෞෆර් හෙවත් නෞෆර් මෞල්වි ඇතුළු 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යලි ජනවාරි මාස 12 වනදා කැඳවන ලෙසට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙරේදා දින නියෝග කළා. එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ලවන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු මේ දිනවල විභාගයට ගැනීමෙන් පවතිනවා. එම නඩුවේ සාක්ෂි විභාගය නාමල් බලල්ලේ ආදිත්‍ය පටමැදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ පසුගියදා කැඳවනු ලැබුවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදි කරුවන්ට නිසි දඬුවම් මෙතෙක් නොලැබීම පිළිබඳව කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පසුගියදා යලිත් වරක්සි අප්‍රසාදය පළ කළා. ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට වගකීතු පාර්ශව කටයුතු නොකිරීමෙන් මෙම ප්‍රහාරයේ පිටුපස ඔවුන් සිටින බවට සැකයක් මතුවන බවයි කාදිනල් හිමියන් වාතුව ප්‍රදේශයේ පැවති දේව මෙහෙකට එක් වෙමින් ප්‍රකාශ කළා. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය තනතුරු හොබවන උදවිය ප්‍රසිද්ධේ පොරොන්දු දුන්න උදවිය මුකුත් තුනා උනේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත් වෙනවා. ඒක තමයි අපිට දරා ගන්න බැරි කාරණාව. ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගේ තියෙනවද මේ ප්‍රහාරවලට කියලා අපිට සාධාරණ සැකයක් ප්‍රශ්නයක් ඇති වෙනවා.
මෙතර පාස්කු ප්‍රහාරයට අදාළ වගකීම්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුව හරහා සිදු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින ප්‍රකාශ කළා. නවීන තාක්ෂණයේ නියුත් කැලණි පාලම ඊයේ දින විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවට අනුව එවකට හිටපු ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය මෙම ප්‍රහාරයට වගකී යුතු බවට සඳහන් වන බවයි. ඒ අය බලයට ඇවිල්ලා බුද්ධි සේවාව නැති කළා රණවිරුවන්ව නැති කළා ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්නට ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. ජනාධිපතිවරයා එවකට හිටිය අගමැතිවරයා ඇමති මණ්ඩලය වග කියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. එහෙනම් අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. अटर्नी जनरल लबा दी लियनव अपराध परीक्ष दिपातमेंट लबा दी लियनव ये परीक्षण कल्ला ए आयट निशी दंडु लबा दे भाई अरगिया आंडु वगे अभी देशपाल पलिगनी अभी अंगली हे अभी क्यूए नीति स्वाधीन त्यांड अधिकरण इकपेत कि अधिकरण स्वाधीन इलन कोट तव අහවලාගෙ නාවලාට දඬුවම් දෙන්න කියන එක ඒක අධිකරණය කරයි විශ්වාසයක් තියෙනවා හැබැයි කඩිනමින්ම කරන්න ඕන නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ අනතක් ගෙනල්ලා ඒ වග කියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න තවත් ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්නට පුළුවන් අවශ්‍ය නම් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්ති ඒක කරන්න අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා ඉතින් එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න වෙයි जनाधिपति मैत्रीपाल सिरिसेन महताद पार्लिमेंतुएदी प्रकाश कला ए अमाते महिंदानंद महताद्रिपत चोदनावलट पिलितुरु देमिनुई तावदुरतत तमंट मडगेसुवोत बरपतल अर्बुदेकट रजयट मुहुन दीमट सिदुवुनु वेतैद हिटपु जनाधिपति वरयाद पार्लिमेंतुएदी प्रकाश कला කෘෂිකර්ම ඇමතිවරයා මේ ජනාධිපති වැයිශීර්ෂය ගත්ත වෙලාවේ අඟහරුවාද මේ සභාවේ ප්‍රකාශ කළා හිටපු ජනාධිපතිවරයා වාහන 200ක් පාවිච්චි කෙරුවා ඒ වගේම ඔහුගේ වාර්ෂික වියදම් ජනාධිපති වේකම් කාර්යාලයේ බිලියන් 3.5ක් කියලා ගානක් වාහන 200ක් පාවිච්චි කරන්න කතානායකතුමනි දවසට එහෙනම් එක ගානේ පාවිච්චි කළා දවස් 200ක් යනවා ඒක සම්පූර්ණ අසත්‍යක් මට වාහන 4යි වෙන් කරලා තිබුණේ මේවා සම්පූර්ණයෙන්ම මඩ ගැහිලි සම්පූර්ණ වැරදි දේවල් මම විශාල වශයෙන් මුදල් විනාශ කරලායි තියෙනවයි කියලා සඳහන් කළා මම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නොමුත් ආණ්ඩුවේම ඇමතිවරයෙක් මේ විදිහට දිගින් දිගටම ප්‍රකාශ කිරීම ඉතාමත්ම වැරදි කියලායි මම කියන්නේ මේවා දුරදිග යන්න දෙන්න එපා අපි 14 දෙනා පෙරේද රැස් වෙලා තමයි අද මේ ප්‍රකාශය කරන්න තීන්දුව කළේ ඒක නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මඩ ගැහිලි වැරදි ප්‍රචාර මේ විදිහට ඉඳ දෙන්න जनाधि श्रीलंका එනිසා එවැනි ගැටලුවකට අර්ථ නිරූපණය කිරීම සාධාරණ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව දැවැන්ත ආදර්ශයක් ලබා දීලා තියෙනවා ජනාධිපතිතුමාට වැය ශීර්ෂය ගැන. මම මේ අවස්ථාවේ නොමැති වෙලාවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් මම මේ නම ප්‍රකාශ කරලා ඉතාම පහත් විදියට කතා කරලා තිනවා මුලස්සනේ කරු කතානායකතුමනි. ඒකේ තුමා සඳහන් කරලා කියලා තිබ්බා මේ වලවල් හැරුවොත් ගඳ ගොඩක් එයි කියලා. හැරුවොත් ගොඩක් දේවල් ගඳ එයි තමයි. ඒක මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝසියස්ගේ චෙක් වල ඉඳලා ගොඩක් ඒවා එන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමාට වැඩිය වත්මන් ජනාධිපතිතුමා රටට බිලියන 1.7ක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉතුරු කරලා තිනවනවා නම්. ඒ වෙනුවෙන් සේව් කරලා තිනවනවා නම් ඒක කතා කරීමේ අයිතිය අපට තියෙනවා. කිව්වනේ මහින්දානන්දට වෙලෙ යන්නත් බෑ කිව්වනේ. මහින්දානන්ද වෙලෙ ගිහිල්ලා තිනවා. මහින්දානන්ද නියරෙත් ගිහිල්ලා තිනවා. ඒ නිසා අපිට පුද්ගලිකව ගහන්න ඕනේ.
අපි ගහනවා අපිත් ගහනවා ඒක හොඳට මතක තියාගන්න නිකම් මේ කොන්ද පස්සර පස්සර තියාගෙන නපුස්සකෝ වෙන්න අපි ලෑස්ති නැහැ අපිට පෞද්ගලික ගැටුමට ලෑන්න අපිට අවශ්‍යතාවයක් නැහැ අපිට රණ්ඩු වෙන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි පුතේ ගැව්වොත් අපිත් ගහනවා මතක තියාගන්න ගැව්වොත් අපිත් ගහනවා හිටියත් එකයි නැතත් එකයි අපිට ගැව්වොත් අපිත් ගහනවා අපි වැරදි කරලා නැහැ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා බොහොම වේගවත් බොහොම සංවේදී කතාවක් කළා අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා ඒ ගහ ගන්න ಜಾති මිනිස්සු නෙවෙයි අපි ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට ඒකත් මං කියන්නට ඕනේ දිනේෂ් කුණවත්ද නැමිතුමත් කිව්වා වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියෙනවා කියලා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ මගේ අවුරුද්දක වැය ශීර්ෂය සහ ඒ දෙක එකට අරගෙන ඒ අරමුණ තුල ජනතාවට දෙන්නේ මම ඊටාමත්ම අනවශ්‍ය විදියට වීදම් කරලා තියෙනවායි කියලා මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු වල ඉඳගෙන ගල් ගහන්න මම ආදර්ශයක් දුන්න මට කලින් හිටපු ජනාධිපතිවරු වීදම් කරපු හැටි ගමම්බි වංගිය හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව ගුවන් යාන පාවිච්චි කරපු හැටි හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි ඒවට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳන් ඔය ගහ ගන්න ගියොත් කිව්වනේ ඕනම් ගහගම්මු ගහනවා නම් ගහන්නම් අපිත් ඉන්නම් ගහනවා කියලා ගහ ගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද කියන එක ප්‍රශ්නයක් තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් ක්‍රීම පිළිබඳව මීට වඩා ගැඹුරු නිසා සංකීර්ණව සහ බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධ ලෙස හිතන්නට ඕනේ ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ පැහැදිලිව කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ මහින්දානන්ද අලුත්ගමේ ඇමතිතුමා ඊයේ දුමින්ද දිසානායක ඇමතිතුමත් එක්ක මොකද්ද මේ වැඩේ මේ මොනවද මේ වාහන පාවිච්චි කළායි කියලායි මේව මේ වැඩක් නැති දේවල් නේ කියලා. ඒතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තිබුණු උත්තරේ තමයි නෑ ඉතින් දන්නේ නැද්ද දුමි අපේ ලොක්කණක් ගන්න ඕනේ හින්දා මොනව හරි අපි කියන්න එපා. ඒ ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ගහන්න එපා. ඒකයි අපිට ගහන්න නැතුව ලොක්කණක් ගන්න ක්‍රම ඕන තරම් තියෙනවානේ. අපිත් ඒ ලොක්ක එකගේ නායකත්වයෙන් මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ ගහ ගන්නේ බොක්සින් අරම ඒවා ඒ වටනම් මම නෑ අපිට නෑ හොඳට පුළුවන් දැනුත් මගේ නම නොකිය කිව්වා පොඩ්ඩක් ඉන්න මම කියන්නම් මම කතා කරන්නේ හැම දෙයක් කිව්වේ නෑ 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 පොඩ්ඩක් ඉන්න ගරු කතානායකතුමනි කනගාටුවෙන් උනත් කියන්නට ඕනේ මේ මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා කැබිනට් එකට බොරු කිව්වා ගොවීන්ට බොරු කිව්වා පාරිභෝගිකයාට බොරු කිව්වා ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ මහා අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුනේ මේ කාලය තුල ආණ්ඩුව බරපතල විදියට අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධාන හේතුව ඔබතුමාගේ හැසිරීම සහ ඔබතුමාගේ ක්‍රියාකලාපය ඒකෙන් තමයි ඔය පඹය පුච්චනේවයි ඔක්කොම ආවේ ඔබතුමාගේ පඹය ඔබතුමාමයි පුච්චගත්තේ මිනිස්සු නෙවෙයි දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා මම කිසිම සමාන නිසා මම කිසිම දෙයක් ජනාධිපති චූන් කරන්න කිව්වේ නැහැ කියලා. එතනම හිටපු ජනාධිපතිතුමා අතේ පළවෙන බොරුවක් වුණා එක. දෙවෙනි එක එතුමා කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ හින්දා මේ සම්පූර්ණ වුණේ කියලා. ජනාධිපතිතුමනි ගරු කතානායකතුමනි මම රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ. මාධ්‍ය නිදහස පිළිබඳ ලොව පිළිගත් දාර්ශනිකයන් හී ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහසක් නැති රටක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා. දැඩි නීති රීති ගෙනවිත් මාධ්‍ය නිදහස විනාශ කරන්න එපා කියලායි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියා. අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ගායන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා හරිදී හරියට වාර්තා කරන සියත ප්‍රවෘත්ති පිළිබඳවද ප්‍රකාශයක් සිදු කළා. මාධ්‍ය නිදහස පිළිබඳව ලොව පිළිගත් ජාත්‍යන්තර දර්ශකවල නම් දැන් ලංකාවේ ඉන්නේ මාධ්‍ය නිදහස නැති කලාපේ. ෆ්‍රීඩම් හවුස් ආයතනයේ වාර්තාවට අනුව ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ලංකාවේ ඉන්නේ අවසන් රටවල් 156 වන ස්ථානයේ. දේශ සීමා විරහිත වාර්තාකරුවන්ගේ ජාත්‍යන්තර ප්‍රමිති වාර්තාවලට අනුව ලංකාවේ ඉන්නේ මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180කින් 127 වන ස්ථානයේ. අද එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවල යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාර්ලිමේන්තුවල ලංකාවේ මෙම මාධ්‍ය නිදහසට ඇති බාධා කිරීම මානව හිමිකම් උල්ලංඝනයන් ගැන අවධානය යොමු වී තිබීම රහසක් නොවේ. මාධ්‍ය නිදහසට බාධා පමුණුවන ක්‍රම ගණනාවක් තියෙනවා. මාධ්‍ය හිමිකරුවන්ට සහ කර්තෘවරුන්ට අවිධිමත් ලෙසින් කරන බලපෑම්, මාධ්‍ය අයිතිකරුවන්ගේ වෙනත් ව්‍යාපාරවලට කරන බාධා කිරීම, මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, තර්ජනය කිරීම, පැහැරගෙන යෑම, අතුරුදහන් කිරීම, ඝාතනය කිරීම, වාර්තා කිරීම, බාධා කිරීම, පුද්ගලික තොරතුරු එකතු කිරීම වුන් ගැන සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි අවහිර කිරීම, අන්තර්ජාලය අවහිර කිරීම, ප්‍රශ්න කිරීම, අත්අඩංගුවට ගැනීම, කරුණාකර නීති රීති ගෙනවිත් මේ රටේ මාධ්‍ය නිසාස විනාශ කරන්න යන්න එපා. රාජ්‍ය මාධ්‍ය නියාමනය කියන එක වර්තමාන
ප්‍රජාතන්ත්‍රවාදී සමාජය පිළිගන්න එකක් නෙමෙයි. අද අපේ මාධ්‍ය කොයිතරම් ජනතාවට තොරතුරු දුන්නත් රජයේ ඇමතිවරුන්ගේ ප්‍රකාශන සහ නිලධාරීන් සහ ඇමතිවරුන් අතර තියෙන පරස්පර අදහස් නිසා ගැසට් ගහන විදියක නිසා අද දවල්ට කියන එක රැයට වෙනස් වෙන යුගයක් බවට පත් වෙලා තිබෙන නිසා ජනතාවට ප්‍රවෘත්ති ගැන විශ්වාසය නැතුව ගිහින් තිබෙනවා. මාධ්‍ය ලොකු උත්සාහයක් ගන්නවා ජනතාවට ඉක්මනින් තොරතුරු දෙන්න. අද ලොකු තරගයක් තියෙනවා. බලන්න පෞද්ගලික නාලිකා දිහා බැලුවොත් සියත නාලිකාව ගත්තත් හරිදේ හරියටම කියන තේමාව යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන හැටි සුලිය වගේ දේශපාලන සංවාද තුලින් ජනතාවට තොරතුරු දෙන්න උත්සාහ කරන හැටි අපි දකින්න. රූපවාහිනි නාලිකා මම බැලුවා පාර්ලිමේන්තුවෙන් තොරතුරු අරගෙන FM නාලිකා තියෙනවලු 56ක් TV නාලිකා 17ක් පුවත්පත් සංඛ්‍යාව 22ක් 30ක් අතර තිබෙනවා. මේ ඔක්කොම අද උත්සාහ කරත් ජනතාවට මේ ප්‍රවෘත්ති ගැන විශ්වාසයක් නැතුව ගිහින් තියෙනවා. උදේට ගහන ගැසට් එක හවසට වෙනස් වෙනවා. ඔබතුමාටා විනාඩි දෙකක කාලයක් තියෙනවා. පෞද්ගලික මාධ්‍ය ගැන විතරයි මොකද නිවැරදි තොරතුරු ගැන මම කතා කරන්නේ. විකෘති කරපු ප්‍රවෘත්ති ගැන නෙවෙයි මම කතා කරන්නේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට කර සභාපතිතුමනි අදට මගේ අමාත්‍යංශයේ මගේ ආයු කාලය දින 98යි. නියෝජ්‍ය අමාත්‍ය දුර දෙකක්, කැබිනට් අමාත්‍ය දුර හයක්, ජනාධිපතිවරුන් තිදෙනෙකු ඇසුරේ දරා සිටි මට ඉන් හයකම ඉන්න ලැබුණේ අවුරුද්දකට අඩු කාලයක්. ඒක දෛවයේද, දෛවයේ සරදමද, කරුමේද, එත වෙස්සලාගත්තු ආශිර්වාදයක්ද කියලා කියන්න, උරුමේද කියලා කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, අප ජනමාධ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වන ආයතන යන්දි අනපනත් බොහොමයක් යල් පැන ගියපු ඒවා. ඉතින් අනාගතවාදී සමාජයක් වෙනුවෙන් මාධ්‍ය වේදින්ගේ වෘත්තීය ශක්තිමත්භාවය සහ වගකීම වෙනුවෙන් සහ රජයේ මාධ්‍ය ආයතන බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා මේ අයවැය ඉදිරිපත් කරමින් කිව්වා වගේම භාණ්ඩාගාරයට බරක් නොවි ස්වයං පෝෂිත වෙමින් පවත්වාගෙන යාම සඳහා ඒ පැරණි අනපනත් යාවත් කාලනි කිරීම සඳහා ගරු සභාපතිතුමනි පහුගිය අඟහරු ආදා කැබිනට් මණ්ඩලය අනුමැතිය අපට ලබා දුන්නා. ජනමාධ්‍ය ආයතනවලට ස්වාධීනව ඔවුන්ට ආවේනික වන ලෙස ස්වයං ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දී එය පිළිපැදීමට අයිතියක් තිබෙනවා. ලෝකයේ ශිෂ්ට සම්පන්න රාජ්‍යයන් එයයි පිළිගන්නවා. අප කළ යුත්තේ අපේ සියලු මාධ්‍ය සංසද වෘත්තීය සමිති අමාත්‍යංශය සියලුම දෙනා එකතු වී නිරෝගී සංවාදයක් පවත්වා අපට ගැළපෙන පරිදි නූතනත්වය සහිත නවීකරණය වූ ආචාර ධර්ම සංග්‍රහයක් සාමූහිකව සම්පාදනය කරගත යුතු බවයි. ඒ කිසිසේත්ම ප්‍රකාශනයේ නිදහසට බාධා නොවිය යුතු දෙයක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තයන් අගුල්ලන ක්‍රියාවලියක්ද නොවිය යුතුමයි. එදා යහපාලන ආණ්ඩුව පුළුවන් තරම් ණයගත්තත් කරපු දෙයක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මත්තල ගුවන්තොටුපලේ වීගබඩා කිරීමට තරම් එදා ආණ්ඩුව බංකොලොත් වූ බවයි ඔහු පවසන්නේ. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අලුතින් ඉදිකළ ගුවන් යානා අංගණය සහ උප දහවන පතය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගණය සහ උප දහවන පතය විවෘත කිරීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ජපාන ජාත්‍යන්තර සහයෝගිත ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ පූර්ණ දායකත්වයෙන් නව ගුවන් යානා අංගණය සහ උප දහවන පතය ඉදිකරනු ලැබුවා. සෞභාග්‍ය දැක්ම යටතේ කඩිනම් කර ඇති මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියේදී මුල්ගල් තබා ආරම්භ කරන්නට යෙදුණු ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය මගින් නව ගුවන් යානා නැවැත්වීමේ අංගණ 23ක් ඉදිකර ඇති අතර ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා නැවැත්වීමේ අංගණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණයගත්තත් කරපු දෙයක් නැති බවයි. මට මතක ඇති කටුනායක ගුවන්තොටුපළට කොටි ත්‍රස්තවාදීන් එල්ලුණු මිලිච්ච ප්‍රහාරය. එදා ඇති වුණු හදිසි තත්වයේදී ලංකාවට ඉමින් සිටි ගුවන් යානාව යොමු කරන්න වෙනත් ගුවන්තොටුපළක් අපිට තිබුණේ නැහැ. එදා තමයි අපේ රට රාත්‍රීක ගුවන්තොටුපළක අවශ්‍යතාවය තදින්ම අපිට දැනු දවස. ඒ අනුව තමයි අපේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අතිරේක තවත් ගුවන්තොටුපළක අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කළේ. ඒ අනුව අපි මත්තල ගුවන්තොටුපළ හැදුවා. දැස් පාලේදී බලයට ආපු යහපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ ආර්ථික සංවර්ධනය දායක කරගන්නවා වෙනුවට රාජපක්ෂලගෙන් පිළිගන්න ඒක වී ගබඩාවක් කරා.
इवागे बंकोलो मट्टे में कटे बैठे नूज़ आपाल नांडुए पुलुआन तरम नायार गत्ता है भाई करपु दिया मैं गत्ता ना मैं नायम उधर आयोजनीय करला करपु दिया तीन नोड़ा मात्र गुण तोटे बोले विनिमय उपयानी अपे राटे डर इवा अपे राटे साप्पा यहाँ पाल नांडुए किसी में सांगवर्दन सेलेस्पा सांगवर्दन इलाक्या कोंटे दिमु කාලකට පසුව ශ්‍රී ලංකාව ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයක් පිළිබඳවයි දැන් තොරතුරු. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව කොදෙවන් අතර පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 187 කින් ජයග්‍රහණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරඟ 1ට බිඳුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසිය වාසිය දින ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමෙට සියල්ලන් දෙවි ලකුණු 386 ක් රැස් කළා. Nice play. Slightly short at that time. Going quickly for one in 2021. His departing coach applauds the effort. බටේර ඉන්දියා කොදෙවන් පළමු ඉනිමට රැස් කළේ සියල්ලන් දෙවි ලකුණු 230ක් පමණයි. පසුව ලකුණු 156ක වාසියක් සමගින් සිය දෙවනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව එම ඉනිමට ලකුණු 191ක් ලබා සිටියේදී ඉනිමත් හිටවනු ලැබුවා. පළමු ඉනිමේදීද විශිෂ්ට ප්‍රතිකරණයක නිරත වූ නායක දිමුත් කරුණාරත්න එම ඉනිමටද ලකුණු 83ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් නොදෙවි ලකුණු 69යි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 347ක ඉලක්කයක් සමගින් සිය දෙවනි ඉනිම आरंभ विशिष्ट जयग्रहण तरंगे वीर्या नायक दिमुत करुणारत्न got him and that's it Sri Lanka win the defiance of Nkrumah Bonner ends in vain the West Indies were hoping against hope that the weather තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළාත් 7කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග රාජාංගනේ ජලාශයේ වාන්දුරුට 12ක් විවෘත කළ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ඉන් තප්පරයට ඝන අඩි 14800ක ජල දහරිතාවක් නිකුත් කරනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිවයිනේ පවුල් 42000කට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ. අර්ධ ලෙස හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 452ක් පමණවනවා. බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළමිලි ස්වභාවයේ පවතින අඩු පීඩන තත්ත්වයේ වක්‍ර බලපෑමක් ඇති වී තිබෙනවා. එම නිසා දිවයින පුරා තවදුරටත් අධික වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ. ඒ සමග පළාත් 7කට තද වැසි පිළිබඳව රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ දිවයින්ට ගිනිකොන දිශාවෙන් පවතින කැළමෙන ස්වභාවය මේ වන විට අඩුපීඩන කලාපයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ මාතලේ වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගෙගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වලත් වැසි හෝ ගෙගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ලකුණු තමයි අද දිනෙත් අපි බලාපොරොත්තු වෙන්නේ. තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්නේ උතුරු උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සබරගම වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු මොහොතවල මේ පද්ධතිය හේතු කොටගෙන සුළඟේ වේගය වැඩිවීම, තද වැසි ඇතිවීම සහ මොහොත රළු වීමේ හැකියාවක් තියෙනවා. පවතින අධික වර්ෂාව සමග රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 14800ක ජල ධාරිතාවයක් පිටවනවා. අධික වැසි හේතුවෙන් කලාවැවේ වාන්දරටු දෙකක් අඩි 10 බැගින් විවෘත කර තිබෙනවා.
ඒ සමග අංගමූ ජලාශයේද වන් දොරටු දෙකක් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඉන් තප්පරයට ඝන අඩි 1800ක ජල ධාරිතාවයක් පිටවනවා. මේ අතර දඹුලුවේ ජලාශයේ වාන් දොරටු තුනක් මේවන විට විවෘත කර තිබෙනවා. තප්පරයට ඝන අඩි 3500ක ජල ධාරිතාවයක් ඉන් මුදා හරින බවයි වාර්තා වන්නේ. දැදුරුවේ ජලාශයේද වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 28200ක ජල ධාරිතාවයක් පිටවන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෙම තත්වය හමුවේ ඉදිරිපැය කිහිපයේදී වාරියපොළ නිකවැරටිය මහව කොබේගනේ බිංගිරිය පල්ලම හලාවත ආරච්චි කට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට ගම් වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිවයිනේ පවුල් 42233ක් ආපදාවට ලක්ව තිබෙනවා. අර්ධ ලෙස හානියටපත් නිවාස සංඛ්‍යාව 452යි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වලද උද්ධමනය වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ලබන වසර වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6%ට ගෙනීමට හැකිවනු ඇතැයි ඔහු පවසන්නේ. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් කරන්නේ නැතිව පවත්වාගෙන යාමටද මහ බැංකුව තීරණය කර ඇති බවද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පැවසුවා. මුලින්ම මා කතා කරන්නට අවශ්‍යයි ප්‍රේෂණ පිළිබඳව. අපි හැමෝම දැක්කා පසුගිය මාස කීපය තුළදී අඩුවීමක් සිදු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 230,000ක පමණ සංඛ්‍යාවක් පිටරටවලට යන රැකියාවක් සඳහා ඒ අයට අවුරුදු දෙකක කාලයක් පමණ කාලයක් තුළදී යන්නට බැරි වුණා. එතන සෑහෙන ලොකු හිඩසක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ මුදල් ප්‍රේෂණයේ යම් අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. බ්ලැක් මාකට් එකේ තිබෙන වෙනස නිසා බොහෝ දෙනෙක් හවාලා ක්‍රමවලට මුදල් ලැබීමට පුරුදු වෙලා තියෙනවා පසුගිය කාලය තුළදී. අපි ඒව ගැන දැන් හොයලා බලලා ඒ ක්‍රමවේදය අඩාල කිරීමට සහ පසුබට කිරීමට අපි කටයුතු කරගෙන යනවා. විශ්‍රාම වැටු ක්‍රමයක්, රක්ෂණ ක්‍රම, ඒ අයට ඒ පසුබිම ලබා දීලා මුදල් නිල වශයෙන් ඉතාමත්ම පහසුවෙන් ලංකාවට ගෙනීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම පැහැදිලි ලෙස කියන්නට අවශ්‍යයි අපි ණය ගෙවනවා. ඒ ණය ගෙවීම සඳහා සියලුම ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. අපේ අය සමහර විට අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ ඇයි නැත්තේ ඇයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එකට අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය නම් එතනින් එහාට ගිහිල්ලා වෙනත් ක්‍රමවලට ණය ගැනීමත් සමහර ණය අඩු කර ගනිද්දී විවිධ වෙන ක්‍රම පාවිච්චි කිරීමටත් ඒ කටයුත්ත අපි ඉතාමත්ම කල්පනාකාරීව කරගෙන යනවා. ඒක කරගෙන යන නිසා අපිට ඒක වෙනම විතස්තර කෙනෙක්ගේ අවශ්‍යතාවයක් උපකාරයක් අවශ්‍ය නැති බව තමයි අපේ තීරණය. පසුගිය මාසය තුළදී ක්‍රමක්‍රමයෙන් පොලි අනුපාතයත් යම් ලිහිල් වීමක් අඩුවීමක් සිදුවලා තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ප්‍රවණතාවය වෙනස් නොකර යන්නට තීරණය කෙරුවේ. බොහෝ රටවල් වෙන අපි දැකලා තියෙනවා උද්ධමනය ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි 2%කින් පමණ උද්ධමනය වැඩි වෙලා තියෙන අපිට මේ අවස්ථාවේදී ඒකට විශේෂත්වයකින් පොලි අනුපාතය වැඩි කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක කන්ට්‍රෝල් කරන්න බැහැ පොලි අනුපාතයෙන්. නැවත වරක් රටේ සංවර්ධනය සහ රටේ වර්ධන වේගය 6%ක මට්ටමකට ගේන්න තමයි අපේ බලාපොරොත්තු වෙන අවුරුද්දදී. අවුරුදු 60ක් පුරා ගොවියන්ට ලබා දුන් පොහොර සහනාධාරය කප්පාදු කරන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. රසායනික පොහොර ගෙන්වන සමාගම් මැති අමතිවරුන්ට කොමිස් දෙන ඒවා නොවිය යුතු බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසනවා. මහින්දානන්ද අලුත්ගමගේ අමතිවරයා අකුණු ගහනකොට එළියට එන යකඩයක් වගේ කියලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පී හැරිසන් මහතා ප්‍රකාශ කළේ. දැන් පොහොර පිළිබඳ ඇසුණු කතා. අවුරුදු 60කට වැඩි කාලයක් මේ රටේ ක්‍රියාත්මක වුණු සහනාධාර පොහොර වැඩසටහන ඊයේ දවසේ ඉඳලා ඉදිරියට යන එක නතර වුණා. ඊයේ ඒ ප්‍රකාශයත් සමග බොහොම පැහැදිලි වුණා රසායනික පොහොරවලට යදවුම් වලට මෙතෙක් ලබා දුන්නු සහනාධාර අවසන්. මීට මාස කීපයකට පෙර යූරියා මෙට්‍රික් ටන් එකක් ඇමරිකානු ඩොලර් 397යි. දැන් අද වෙනකොට යූරියා මෙට්‍රික් ටොන් එක ඇමරිකානු ඩොලර් 1000 දක්වා වැඩි වෙලා තියෙනවා. කිලෝ 50ේ පෝර මිටිය අඩුම ගානේ රුපියල් 10200ක් වෙනවා. කොහොමද ගොවිය ගොවිතැන කරන්නේ?
ඒ නිසා ආණ්ඩුවෙන් මම ඉල්ලීමක් කරනවා තමුන්නාන්සලා මේ ගන්න තකතිරු තීන්දුව ටික වහාම හකුලාගෙන ගොවි ජනතාව ගැන සානුකම්පිකව හිතලා ගොවියට දරා ගන්න පුළුවන් මුදලකට මේ පෝර ටික ලබා දෙන්න කටයුතු කරන්න රජයේ ප්‍රතිපත්තිය කාබනික පොහොර තුලින් කෘෂිකර්මය නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක කිරීම එක කිසිම අවලංගු කරලා නැහැ ඒක ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා නමුත් ජනතාවගේ ඉල්ලීම විශේෂයෙන්ම ගොවියන්ගේ ඉල්ලීම තියෙනවා මේක රසායනික පොහොර අවශ්‍යතාවයක් කියලා ඒදයට දැන් ගෙන්න ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා නමුත් අපි පැහැදිලිව කියනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව මේ කාබනික පොහොර යොදා ගන්න ගොවියන් සඳහා මේ සහනාධාරයේ ලබන වර්ෂයේදී ලබා දෙන්න කටයුතු ආබනේ දෝෂණයට අපි කවුරුත් අකමැති නෑ අපි හැමෝම කැමති විශේෂයෙන් වකුගඩු රෝගය හැදෙන්නේ රසායනික පොහොර නිසා කියලා කියනවා නම් රසායනික පොහොර නැතුව කාබනික පොහොර වලින් මේ ආදායම අපිට ලබා ගන්න පුළුවන් කියලා කියනවනම් වැඩියෙන්ම සතුරු වෙන්නේ රජ ජනතාව නේද අපට දින ගැටලුව මොකද්ද අපට දින ගැටලුව කාබනික පොහොර වලට විරුද්ධ වෙන්නේ නෙවෙයි අපට දින ගැටලුව කාබනික හරි වෙන්න පුළුවන් රසායනික හරි වෙන්න පුළුවන් මේකට ආදේශකයක් දෙන එක හරි වෙලාවට අපට දෙනවනම් ඒක අපි try කරලා බලන්න සූදානම් අස්සන් අඳුනොත් වන්දි ආණ්ඩුවෙන් ගෙවලා කියන එකත් අපි විශ්වාස කරනවනම් අපේ ගොවියට බයි දෙන්නේ නැහැ නේද කෘෂිකර්ම ඇමතිතුමාත් හරියට අර අකුණු ගහනකොට දාන යකඩයක් වගේ එළියට. එහෙන ටික කෘෂිකර්ම ඇමති. අනිවාර්යෙන් පුද්ගලික අංශයට පෝර ගෙන්නන්න දීමේදී විශේෂයෙන්ම සිදු වෙන්නේ ඒගොල්ලෝ අයිතු ලාභ ගන්න යූරියා බෑග් එකක් රුපියල් 10000කට එහා යයි. TSP පොහොර බෑග් එකක් රුපියල් 7000කට වැඩිය වැඩි ගන්නට වෙයි. එහෙම වුණොත් ගොවියට ගොවිතැන් කිරීම කෙසේ වෙතත් වහ බොණ්ඩ සිද්ධ වෙයි. සියලු කුණු කන්දල් රසායනික කුණු කන්දල් ටික මේ රට ඇතුළට එනවා. එක එක පැත්තකින් ඉතා භයානක තත්ත්වයක්. දෙවෙනි භයානකම තත්ත්වේ තමයි ඒ ගැසට් එක නැවත පොහොර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව පෞද්ගලික අංශයට පොහොර ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙනකොට අඩුම ගානේ පොහොර ගැනීම සඳහා වන ප්‍රමාණයක් මෙන්න මෙච්චර මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අපි ගන්න කුකුළු මාංශ සහ බිත්තර මිල ඉහළ යන්නේ සත්ව ආහාර හිඟය නිසා බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. සහ බිත්තරවල මිල ඊයේ වැඩි කළා. ඒ අනුව බිත්තරේක මිල මේ වෙනි විට රුපියල් 23ක් පමණ වෙනවා. කුකුළු මස් කිලෝවක් රුපියල් 850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ වීමට හේතුව සත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරන බඩිරිඟුවල හිඟය බව අද පැවති මාධ්‍ය හමුවකදී කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමේ සභාපතිවරයා පැවසුවා. රසායනික පොහොර සහ කෘෂි රසායනික හිඟය නිසා බඩිරිඟු අස්වැන්න පහත වැටි ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. ඔහු දේශීය බඩිරිඟු ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම බඩිරිඟු වගාව ආරම්භ කරන ලෙසයි. සිය අස්වැන්න දී ගැනීමට තම සංගමේ සූදානම් වන බවද සභාපතිවරයා පවසනවා. ප්‍රධානම ගැටලුව පවතින්නේ සත්ව ආහාර නිපදවා ගැනීමයි. ඒ නිසා අපි පුළුවන් තරම් දේශීය බඩිරිඟු ගොවීන් උනන්දු කරමින් සාහොන්ට සහයෝග දක්වමින් ඔවුන්ව දැනුවත් කරමින් මේ බඩිරිඟු වගා කිරීමට යොමු කරමින් පවතිනවා. මොහොත් අද ඇති වී තත්ත්වය අනුව රසායනික පොහොර සහ කුසල රසායනික නොමැති වීමෙන් බඩිරිඟු වගාවෙන් ඈත් වීම පවතිනවා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ දේශීය බඩිරිඟු ගොවීන්ගෙන් බඩිරිඟු වගාකරනද ඒ සියලුම නිෂ්පාදන අපේ සංගමේ සමාජයෙන් විසින් මිලදී ගන්නවා විශේෂයෙන් ඉල්ලා සිටින්නේ සත් ආහාර මුද්‍රව්‍ය ආනයන කිරීමට අවශ්‍ය මුදල් පහසුකම් විදේශ සංචිත අපිට ලබා දෙන්න කියන එක විතර සහ කුකුල් මාස් පාරිභෝග ජනතාවට සාධාරණ මිලට ලබා දෙනීමට අපිට හැකියාවක් ඇති බව අපි ප්‍රකාශ කරනවා ඉදිරි දින 6 තුලසිය ගැටළු සඳහා නිසි විසඳුම් ලැබුණේ නැත්නම් 30වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමේ සභාපති සමන්රත්න ප්‍රේමහතා පවසනවා. සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජුන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අදත් රෝගී ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා. ගැටළු කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තීය සමිති 16ක් ඊයේ දින ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් අද දිනේදීත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි.
ස්ට්‍රයික් එකක් තිනා තාම යනවා ඔක්කොම තැනක හමනා කරත් ඇතුළේ ඒ යන්න කියනවා මේ යන්න කියනවා කොයි දන්නේ නැහැ අපිට ඒගොල්ලන් තැනක් කියන්නේ නැහැනේ අපිට හරියට ඊයතාව බෙත් ගන්න අදතාව බෙත් ගන්න මේ තේරෙන්නේ නැද්ද මේකේ ලොකු මිනිස්සුනේ මේකේ පේන්නේ නැද්ද ජනාධිපති නා අගමැතිලාට දන්නේ නැද්ද මේක ආ දෙම වකුබඩු මේ නරකෙච්ච කියලා මින්ජසෙන් ගණ්ඩාව මම දවස් දෙකක් මම රස්තියාද වෙනවා බෙත් ගන්න පේර මිසිකුමක් නැද්ද මේක ඒගොල්ල සෙප විඳිනවා අපි මේ දුක් විඳිනවා කොච්චර ලෙඩේ කට්ටි ඔක්කොම ඉන්නවනේ මේගොල්ලෝ එහෙම කරන ගහඳනේ නමත්තයද ඉතින් ආණ්ඩුවරි මුණාරි කියලා මේව කරන්න එක මේක අධ්‍යවසේ ඔක්කොම වල වැඩ කරන්න ඕනේ කියලා කියන්න ඕනේ ආණ්ඩුවරි මරණකම් වැඩ වර්ජනේ ඒගොල්ලෝ අපි ඉතින් මැරලා යනවා ඒක තමයි වෙන්නේ හොඳට ඉන්න මිනිස්සුත් මරනවා දුප්පත් මිනිහටම තමයි හැම දෙයක්ම ඇයි මේ අපිට දුක් දෙන්නේ මේ මිනිස්සුන්ට කන්න නැතුවද මෙච්චර කාලයක් හිටියේ මේ දොස්තරලටයි මේ වැඩ කරන අයටයි කන්න නැතුව පඩි නැතුව හිඟන්නේද මේගොල්ලෝ මේක කරන්නේ මේ මේක වටලා මේක නැති කරන්න මේ අතර ජාතික රෝහල ඉදිරිපිටදී සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සංගමය අද උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබුණා ප්‍රශ්න වලට විසඳුම් දෙන එක ආණ්ඩුවේ වගකීමක් හැබැයි ඒක කරන්න අපි දින 6ක් කල් දෙන්න ලෑස්ති ඉදිරි දින 6 තුල ප්‍රශ්නෙට උත්තරයක් නැත්නම් 30 වෙනිදා ඉඳන් අපි අපේ ක්‍රියාමාර්ග අකණ්ඩව පෙළගස්සනවා එවැනි අකණ්ඩ සටනකට සෞඛ්‍ය බලධාරීන් ලෑස්ති නම් ඒකට ලෑස්ති වෙන්න කියන පණිවිඩය අපි කියන්නේ දිනලා මිසක් සෞඛ්‍ය වෘත්තිකයෝ ආපහු එන්නේ නැහැ කියන කාරණේත් අවධාරණය කරනවා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලි බල මණ්ඩලය අද දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. කොවිඩ් රෝගීන් සිටින රෝහල් වලට කිසිදු බලපෑමක් තම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඇතිවීමට ඉඩ තබන්නේ නැති බවද ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරන් මහතා සහතික වුණා. අපි මේ වෘත්ති සම්පති අරගලයට එළඹිලා තියෙන්නේ අපිට පඩියක් ලබා ගන්නවත් දීමනාවක් ලබා ගන්නවත් අපිට වෙන මොනවත් වරප්‍රසාදයක් ලබා ගන්න නෙමෙයි රටේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් මේ රටට වෙන්න යන ඩොලර් මිලියන ගණක් පාඩුව නවත්ත ගන්න. ඒ නිසා වෘත්ති සම්පති ක්‍රියාමාර්ග වලට එළඹෙනවා. අපි යන වෘත්ති සම්පති ක්‍රියාමාර්ග මේ වෙනුවට ලිඛිතව දන්වලා තියෙනවා. ඒ වගේම අපි සාකච්ඡා පවත්වලා තියෙනවා. නමුත් අපිට මේ සඳහා විසඳුම් ලබා දෙන තත්ත්වයක් අපිට පේන්න නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අද දවල් 12 ඉඳගෙන අපි අකුරට වැඩ කිරීමේ ක්‍රියාදාමයට බෙනවා අකුරට වැඩ කරන ගත්තෙන් පස්සේ පද්ධතියේ විදුලි බිඳ වැටීම් සිද්ධ වෙයි ක්‍රමක්‍රමයෙන් පද්ධතිය බිඳ වැන්න පටන් ගනි වර්ජනයකින් කෙලවර වෙයි අපි රෝහල් පද්ධතිය ඒ වගේම COVID-19 නිසා ඉන්න මේ රෝගීන්ට ඒ අයගේ විදුලි බිඳ වැටීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා අපේ ඉන්න ප්‍රාදේශීය ඉංජිනේරුවරු ඒ පිළිබඳව අපි විශේෂ සැලකිල්ලක් දක්වලා ඒවට අඛණ්ඩව විදුලි සපයන්න සියලුම කටයුතු කරනවා අකුරට වැඩ කිරීමේ තියෙන්නේ පද්ධතිය ක්‍රමානුකූලව ටිකෙන් ටික බිඳ වැටෙන අද පටන් ගත්තම හෙට වැඩි වෙනවා අනිද්දා වැඩි වෙනවා ඔක වැඩිලා වැඩිලා වැඩි වෙගෙන යනවා බිඳ වැටීම් වැඩි වෙයි එතකොට විසඳුම් නැති වෙනවා අපට තීරණය කරන්න වෙයි වර්ජනයකට යනවා කියලා එහෙම වුණොත් රටම අඳුරේයි ගම්පදව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා එය අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව දෛනික කොවිඩ් ආසාදිතින් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඒ අනුව මේ වන විට ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මීට පෙර මේ රෝගය පැතුරුනේ නාගරික ප්‍රදේශවල තමයි. නමුත් මේ වන විට ගාක් වෙලාවට අපි මේ දක්වා දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල. එවැනි ප්‍රදේශවල යම් ප්‍රමාණයකට පැතිරීමක් දකින්නවා. ඊට අමතරව අපි දැකලා තියෙන දෙයක් තමයි නාගරික නොවන ග්‍රාමීය ප්‍රදේශවල ගෙවල් ඈතින් ඈතට තියෙන්නේ මිනිස්සු බොහෝ වෙලාවට එහෙම බරපතල ලෙස එක්රැස් වෙන්නේ නැහැ. ඒ නිසාම හැඟීමක් ඇති වෙලා තියෙනවා මේ රෝගය මේ පළාත්වල එහෙම පැතිරෙන්නේ නැහැ. අපි මෙහෙම එළියට යනකොට මොවැස්ම නොදැම්මට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වාගේ සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. අපි මතක තබා ගත යුතු දෙයක් තමයි අපි හුදකලාව ඉන්න තාක්කල් අපි අනික් අයව ආශ්‍රය කරන්නේ නැති තාක්කල් මොවැස්ම දමාගෙන සිටීම නොකිරීම කියන එකේ ලොකු වෙනසක් සිදුවන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඈතින් ඈත තිබුණත් අපි එක නිවසක සිට තවත් නිවසකට ගමන් කරලා එහිදී ඒ අයව හමු වෙනවා. නිවැසියන් මොවැස්මක් දමාගෙන ඉන්නේ නැහැ. හැබැයි අපි යන කෙනක් මොවැස්සක් දමාගන්න නැතුව ගියොත් ගිහිල්ලා එහිදී ඔවුන් අමක කිට්ටුවෙන් ආශ්‍රය කරමින් කතා බහ කළොත් අපි ළඟ රෝගය තිබුණොත් අපි ඒ නිවසට බෝ කරනවා. එහෙමත් නැත්නම් ඒ නිවසේ කාට හරි රෝගය තියෙනවා නම් අපි ඒ රෝගය ලබා ගන්නවා. කොවිඩ් වෛරසය ආසාදිනේ වී සිදු වූ තවත් මරණ 27ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ
දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 8 දිනකු හා පිරිමි පුත්කලින් 19 දිනකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14232 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුරින්යන් කර්ණිහි පාලම් පාරුව පෙරලීම සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපති මොහොමඩ් නලීම් මහතා අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ කින්නියා නගරයේ සියලු වෙළඳ සැල්ද අද වසාදමා ශෝක දිනයක් ප්‍රකාශ කර තිබුණා. පාලම ඉදිකිරීම පමාවීම සහ ප්‍රමිතියට නැති පාලම් පාරුව නිසා අහිංසක ජීවිත හයක් අහිමි වුණා. මේ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අද ප්‍රදේශයේ සියලුම වෙළඳ සංගම් එකතුව මෙම අනතුරට විරෝධය පළ කරමින් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළා. කින්නියා නගරයේ පාසල්වලද ඉගෙනීම් කටයුතු නතර කර දමා ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවීමෙන් මාර්ගයට ඊයේ එක්කල බස් රථයටද ජනතාව විරෝධය පළ කළා. මේ අතර අද පෙරවරුවේ කින්නියාහි කුරුණ්‍යන් කර්ණිහි පාලම් පාරුව පෙරලීම සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපති SHM මොහොමඩ් නලින් මහතා අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතින බවයි වාර්තා වන්නේ. ස්වාමි පුරුෂයන්ට මත්පැන් බෝතලයක් ලබා දී කාන්තාවන් රට යවන බවට ඇමති නිමල් සිරිපාලද සිල්වා කළ ප්‍රකාශයට අද වයඹ විදේශ රැකියා නියෝජිතින්ගේ සංගමය විරෝධය පළ කළා. ඔවුන් ඇමතිවරයාට අභියෝග කර සිටියේ විදෙස් ගතවන 88,000ක් පමණ වන කාන්තාවන් සියලු දෙනාගේ ස්වාමි පුරුෂයන්ට මත්පැන් බෝතල් දුන් ආකාරය හෙළි කරන ලෙසයි. අයවැය විවාදයේදී අමාත්‍ය නිබල් සිරිපාලද සිල්වා මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයකට වයඹ විදේශ රැකියා නියෝජිතින්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කළා. මැද පෙරදිගට ශ්‍රමිකයෙක් විශේෂයෙන්ම කාන්තා ශ්‍රමිකයෙක් යනකොට ඒජන්සි කාර්යෝ ශ්‍රමිකයා වෙනුවෙන් ලක්ෂ 10ක් ඩොලර් 5000ක් හාම් පුතාගෙන් ලබා ගන්න. මේක සාක්කුවේ දාගෙන එක්කෝ මේ ශ්‍රමිකයාගේ මහත්තයාට අරක්කු බෝතලයක් කරන් දීලා හල්ලි දීලා කැමැත්ත ප්‍රකාශ කරලා ලක්ෂයක් දෙකක් වියදම් කළා ඉතුරු එක සාක්කුවේ දාගෙන. එන ජනවාරි මාසයේ පස්සේ හාම් පුතා විසින් ඩොලර් 15000ක රක්ෂණයක් ගත්තේ නැත්නම් ශ්‍රමිකයෙකුට විදේශගත වෙන්න බෑ මැද පෙරදිග. නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළා විදේශ ශ්‍රමිකයන් විදේශගත කිරීමට ඒජන්සි කාර්යෝ අරක්කු බෝතලයක් ගෙදර ආයට ස්වාම පුරුෂයාට දීලා ඒ අරක්කු බෝතලේ කැමැති කරවගෙන තමයි මේ කාන්තාව අපි විදේශගත කරන්න කියලා. ඉතින් අපි අහන්න තියෙන කරවතුමාගෙන් මේ වෙනකොට අපි 88,000ක් සෙනඟ යවලා තියෙනවා. ඉදිරියේදී ලක්ෂයක් ටාගට් එකට මේ අවුරුද්දේ යවන්න යනවා. අපි අහන ඇමතිවරයාගෙන් මේ 88,000 යව්වේ අරක්කු බෝතල් දීලාද කියලා අපි ප්‍රශ්න ඇමතිවරයාගෙන් අහනවා. ඉතාමත් පිළිකුල් සහගතයි. ඉතින් මේ වගේ අවස්ථාවක මේ විදේශ රැකියා නියෝජිත ආයතන තමගේ තනි කැපවීම රජය කිසිදු මුදල් ආයෝජනයක තොරව ඇමරිකාන් ඩොලර් බිලියන 7.5ක ඉලක්කයක් තිබියදී මේ උත්තරීතර පාර්ලිමේන්තුව වගේ තැනකදී කරන ලැබ කතාව සම්පූර්ණයෙන්ම අපේ විදේශ රැකියා සමස්ත ශේෂ්ත්‍රයේම හෙළා දකිනවා. එමෙතුමා අපි තමයි මේ රට බිලියන 0.75ක් 2020-21 මේ කොවිඩ් වසංගතයෙන් අනතුරුව මං හිතන්නේ අපි ආදායම ගෙනත් තියෙනවා. ඔබතුමා මං හිතන්නේ නිින්දෙන් ඇහැරලා වගේ කතා කරන්නේ. ඔබතුමා බලන්න තේ පොල් රබර් ඇඟලුම් සංචාරක ව්‍යාපාර තුලින් බිලියන 13ක් තමයි එන්නේ. මේ රටට ආදායමක් එන්නේ. අපි ඩොලර් 1500ක රක්ෂණයක් ගැන එතුමා කතා කරනවා. අද විශේෂයෙන්ම පිට රටවල රැකියා ඒ රටවල වලට අවශ්‍ය රැකියා ලැබිලා තියෙන්නේ ඒ අය ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානේ, නේපාලේ වගේ බොහොම අඩු මුදලට අඩු වැටුපකට රැකියා වලට යනවා වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ නැතුව. මෙහෙම වරප්‍රසාද දෙන්න තරකරන්න මේ ව්‍යාපාරයේ තියෙන රෙගුලාසි තද කරන්න යෑමෙන් වෙන්නේ අපේ රටට ලැබෙන රැකියා එනවුන් ක්‍රමක්‍රමෙන් ගිලිහලා ගිහිල්ලා අර 2020-21 වගේ කොවිඩ් වසංගතය තුල වුණා වගේ විදේශගත වෙන ශ්‍රමිකයන්ගේ පිරිස අඩු වෙනවා. වත්නිමයි සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.